ස්වස්තයට භාරවීමේ ඇදුම සමිඳුනි සමිඳුනි සියල්ල පාලනය කරන රජිඳුනි සියල්ල ඔබ බලයට යටත්ය ඔබ කැමැත්තට එරෙහිව යත හැකි කෙනෙක් නැත එසේ අහස හා පොළවද අහසින් යට සියලු පුදුම දේද සැදුවේ ඔබ වහන්සේම සියල්ලේ සම්දාන ඔබය සම්දුනි ඔබට විරුද්ධ විය හැකි කිසිවෙක් නැත ඔබ සියල්ල දන්නාසේක සම්දුනි ඔබ අභිමුව හැර අන් කිසිවෙකු අභිමුව මම වැඳුනු වැටිමි මා එසේ කරන්නේ අහංකාරයෙන් නොවේ දැන් ඉතින් දෙවි සම්දුනි රජිඳුනි ආබ්‍රහම්ගේ දෙවිඳුනි ඔබ පහට දයාව පෑවමැනව සම්දුනි ඔබ සිරි නමුට පසස්ගේ ගැයීමට අප ජීවත්වන පිණිස අප දොම්නස සොම්නසට හැරෙව මැනව ඔබ පස්සනයගේ තුල් වැනිසේ යන්නට ඉඩ නොහැරිය මැනව මා සමිඳුනි අප රජිඳුනි ඔබ එකම තැනන් වහන්සේය මා සහයට වැඩිය මැනව මම තනි වී සිටිමි ඔබ හැර අන් උදව්කරුවෙකු මට නැත සමිඳුනි අපේ විපත් දවසේදී අප සිහි කළ මැනව ඔබ වහන්සේට ප්‍රශංසා කරනවස් මා දිවිය රැකගත මැනව ඔබේ හස්තයෙන් අප ගලවාලුව මැනව සමිඳුනි මා තනිව සිටින හේඳ ඔබ හැර අන් කිසිවෙකු මට නැති හේඳ මාගේ සහයට වැඩිය මැනව සියල්ලන් පිට බලේ පවත්වන සමිඳුනි බලාපොරොත්තු රහිත වූවන්ගේ හඬට සවන් දුන මැනව දුෂ්ටයින් නැතින් අප ගලවාගත මැනව රෝග බියෙන් මා නිදහස් කළ මැනව ඔබ මාගේ ශරීරය විනාශයෙන් ගැලවූසේක දුෂ්ට දිවේ මලපතින්ද බොරුගොතන තොල්වලින්ද ඔබ මා බේරාගත්සේක මාවට සිටින ඉදිරියේහි මා ආධාර කරුවෙකු වී ඔබ මා උදාගත්සේක ඔබ වහන්සේගේ මහත් දයාව පා ඔබ වහන්සේගේ නාමයේ මහිමෙන් මා ගිල ගන්නට බලා සිටින්නන්ගේ දලවලින්ද මා මාගේ ජීවිතයට ඊර්ෂ්‍යා කරන්නන්ගේ හස්තවලින්ද විඳ බොහෝ හිරිහෙරවලින්ද මා වටකර මාගේ හුස්ම හිර කර ගින්නෙන්ද මා නොදැල් වූ ගිනි දැල් මැදින්ද පාතාල ලෝකයේ ගැප් අතුලින්ද ඔබ වහන්සේ මා මුදාගත්සේක මම මරණයට බොහෝ ආසන්නව සිටීමේ මාගේ ප්‍රාණය පාතාල ලෝකයේ ගැටියට බැස්සේය රෝග පීඩා හැම පැත්තෙන්ම මා වටකළෝය මාගේ ආධාරයට කිසිවෙක් නොසිටියෝය මට උදව් වීමට කැමති මිනිසෙකු සෙව්වෙමි එහෙත් පලක් නොවිය එවිට සමිඳුනි ඔබේ දයාව ගැන සිහිවිය අනාදියේ පටන් ඔබ වහන්සේගේ ක්‍රියා මතක් කෙලිමි ඔබ වහන්සේ කිරිහි බලාපොරොත්තුව තබන්නන් ගලවන සැටිද ඔවුන්ගේ සතුරන්ගේ අත්වලින් ඔබ ඔවුන් මුදවන සැටිද දැනගතිමි මම පොළවෙන් මගේ කන්න ලව්ව ඔබ වහන්සේ වෙත එසවෙමි මරණයෙන් ගැලවෙන්නට
ඔබෙන් ඉල්ලා සිටියෙමේ. මගේ සමිඳුන් හට මෙසේ අඬ ගැසුවෙමේ. පීඩා කාලයේදී මාත් නොහැරිය මැනව මට වද දෙන රෝගයන්ගෙන් මා මුදාගත් මැනව මම ඔබේ නාමයේ පස්සන්නෙමි. කළගුණ සලකා නොනවත්වා ඔබ වහන්සේට තුති පුදන්නෙමි. මගේ අයදු මසින ලද්දේය. ඔබ මා විනාශයෙන් ගලවා ගත්සේක. නපුරු සමයේදී මා ආරක්ෂා කළසේක. එහෙන් මම ඔබ වහන්සේට සදා තුති පැසසුම් පුදන්නෙමි. සමිඳුන්ගේ නාමයේ පසසන්නෙමි. ආමෙන්.